ඔව් මෙහෙමයි මේ මාළු මාළු වෙළඳපළ ආශ්‍රයෙන් මේ රෝගයේ පැතිරුණ එක ගැන ආයෙ රහසක් නැහැ මේක තමයි ඇත්ත తత్వය නමුත් මෙතෙන්දී ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ අපි කවුරුත් දන්නවා මාළු මාකට් එක එහෙමත් නැත්නම් මාළු වෙළඳපළ කියන්නේ අපි කොච්චර කිව්වත් අපේ සෞඛ්‍ය පුරුදු නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම නොකරපො ඒ වගේම මේ මං හිතනවා ප්‍රායෝගික තත්ත්වය යටතේ ඒක ක්‍රියාත්මක කිරීමත් අපහසු ස්ථානයක් මේ මෙවැනි ස්ථානයක මිනිස්සු ඉතාමත්ම ഘോഷාකාරී මිනිස්සු හයියෙන් කතා කරනවා ඒ වගේම ගනුදෙනු මේ වෙල අර හඬ නගා මාළු වෙළඳාමට ශබ්ද කරමින් ඒ වෙළඳ ප්‍රචාරයට අවශ්‍ය කරන හඬ නගනමින් කරනවා මේ සියල්ල හරහා රෝගීන්ගේ රෝගී පුද්ගලයෙක්ගේ ස්ථානයේ උස්සනින් කතා කරමින් ඒ කටයුත්ත යෙදෙන හැම අවස්ථාවකම මේ කෙළබින්දිති හරහා මේක අනෙක් තැන්වලට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි එකට සමාජ පුද්ගල දුරස්ථභාවය මට ඊයේ මම අලුතෙන් ඒ වචනේ මම වැඩියෙන් භාවිතා කරන්න තීරණය කරා පුද්ගල දුරස්ථභාවය හරියට පවත්වාගෙන යෑම ප්‍රායෝගිකවම අසීරුයි. නමුත් ඒ වගේම තමයි ජනතාවත් ඒ ගැන එච්චර සැලකිලිමත් යොදපු නැති තැනක් මෙතන. එහි ප්‍රතිඵලයක් හැටියට තමා මේක පැතුරුනේ එහෙම නැතුව මාළු මගින් මේ රෝගය පැතුරුණා කියන එක අපිට පිළිගන්න අමාරුයි. විද්‍යානුකූලව කරන පරීක්ෂණ වලින් අහුවෙලා තියෙනවා මාළු වැනි තෙත පෘෂ්ඨවල මේ වෛරසය වෙන ප්‍රමාණයකට වඩා වැඩිපුර ඉන්න පුළුවන්. නමුත් මේ මාළු පෘෂ්ඨයේ එහෙම නැත්නම් අපි කියන අමු මාළු අලුත් මාළු වෙකුගේ පෘෂ්ඨයේ මත මේ තියෙන වෛරසය මනුෂ්‍යයෙකුට ශරීරගත වෙන්න නම් වෙන්න ඕනේ මේ පෘෂ්ඨයේ අල්ලලා නැවත අපි නාසය කට හෝ වෙනත් ස්ථානයක් අපේ ශරීරයේ මේ විවෘත කරන ඔය මූණේ තියෙන ඇස් ආදී මේ සංවේදී ස්ථානයක් ස්පර්ශ කළොත් විතරයි ඒක බෝවීමේ හැකියාවක් සෛද්ධාන්තිකව හෝ තියෙන්නේ. එනිසා මාළු වලින් බෝ වෙනවායි කියන මතය අපි එච්චර පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ දීවර වරායවන් වල ක්‍රියාකාරකම් අපි සීමා කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ දැන් නිකුත් කරලා තියෙනවා. ඒ කටයුත්තේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ මාළු වෙළඳ සැල සහ වරායවල් ඇතුලේ ජනරාශිය එකතු වීම අවම කිරීම සඳහා කටයුතු කරන්න මිසක් මාළු වලින් මේ රෝගයේ බෝවීම වළක්වන්න නෙවෙයි. Breaking.lk